ආයුබෝවන් සොයන දැරම YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලට කියන්න යන්නේ වසර 800ක් විතර ඉඳන්ම ජීවයේ පැවතුණු කාන්තාර බලකොටුව ගැන. ඒ බලකොටුව තමයි ජයිසල්මේර් බලකොටුව කියලා හඳුන්වන්නේ. එය පිහිටලා තියෙන්නේ ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ තාර් කියන කාන්තාරේ. කාන්තාරයෙන් තමයි මේ බලකොටුව දිස් වෙන්නේ. ඒ වගේම තට්ටු 20ක් විතර උසක් ජයිසල්මේර් කියන බලකොටුවට තියෙනවා. 1156 වර්ෂයේ රාජ ජයිසල් විසින් තමයි එය නිර්මාණය කරලා තියෙන්නේ. ජයිසල්මේර් බලකොටුවේ වටබැමි 3ක්, මහදවල් 4ක්, මුරාට්ටාල 99ක් තියෙනවා. රන් පැහැති වැලි ගල් වලින් මේ බලකොටුව නිර්මාණය කරලා තියෙන නිසා රන් බලකොටුව කියන නමනුත් එය හඳුන්වනවා. මේ බලකොටුව හදවපු රජතුමා ඒක පාලනය කරන කාලයේදී ඔහුගේ උපදේශක කම් කරපු ගුරුන්ට පුරෝහිතයන්ට මේ බලකොටුව ඇතුළේම නිවාස වගේම බිම් කොටස් ප්‍රදානය කරලා තියෙනවා. මේ ජයිසල්මේර් කියන බලකොටුව නිර්මාණය කරලා වර්ෂ 800ක් විතර ගත වුණත් තාමත් ඒ ගුරුන්ගේ පුරෝහිතයන්ගේ පරම්පරාවල අය මේ බලකොටුවේ ජීවත් වෙනවා. ඉස්සර කාලේ ඒ ඉඩම් ඔවුන්ගේ මුතුන් මිත්තන් රජුට කරපු සේවාවන් වෙනුවෙන් ලබා දීපු ඉඩම් නිසා ඔවුන් අදටත් කිසිදු කුලි ගෙවීමකින් තොරව ඒ වයේ වාසය කරනවා. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් බ්‍රාහ්මීයන් හෝ රාජපුත්වරුන් වෙනවා. රාජපුත්වරුන් කියන්නේ ඒ කාලේ හින්දු රණශූරයන්ගේ කුලයට. ඔවුන්ගේ මුතුන් මිත්තන් ඒ කාලේ පාවිච්චි කරපු පෙළපත් නාමයන් අදටත් භාවිතා කරනවා. ඒ වුණාට ඔවුන්ගේ මුතුන් මිත්තන් නිරතුන රැකියාවල් නම් දැන් නිරත වෙන්නේ නැහැ. මේ විසන ජනතාව තමන්ගේ ගෙවල් වලින් කොටසක් දෙලඳ සැල්, තේපැන් සැල් හෝ තානායම් බවට පත් කරගෙන සංචාරකින්ට අවශ්‍ය සේවාවන් සපයමින් එහි ජීවත් වෙනවා. ජයිසල්මේර් බලකොටුවේ ඉන්න මිනිස්සු හරිම එකමුතුයි. ඔවුන් හිතන්නේ ඔවුන් ඔක්කොම එකම පවුලක් කියලා. මගුල් ගියක් මරණයක් වුණත් ඔවුන් කාටවත්ම විශේෂයෙන් ආරාධනා කරන්නේ නැහැ. නමුත් ඒ හැමෝම ඇවිල්ලා තමන්ගේම දෙයක් විදිහට ඒ හැම දෙයකටම උදව් වෙනවා. 16-18 කියන සියවස් වෙනකොට මේ ජයිසල්මේර් රාජධානිය ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, තුර්කිය සහ ඊජිප්තුව හරහා චීනය, යුරෝපයට සම්බන්ධ කරපු සේදමාවතේ වැදගත් මධ්‍යස්ථානයක් බවට පත් වුණා. සේද, වටිනා මුතුමැණික්, තේ, කුළුබඩු ආදිය පුරවාගෙන ගියපු ගල් රාත්‍රී කාලයේදී මේ ජයිසල්මේර් වල නවාතැන් ගන්න පුරුදු වෙලා හිටියා. ඉතින් ඒ වෙළඳුන්ට අවශ්‍ය කරන සේවාවන් සපයන්න ජයිසල්මේර් බලකොටුවේ පිටතත් ඇතුළතත් නවාතැන් පොළවල්, විශාල මාලිගා, හින්දු කෝවිල් ආදිය නිර්මාණය වුණා. හැබැයි ඒ නිර්මාණ වලින් අද වෙනකොට ඉතුරු වෙලා තියෙන්නේ ඉතාමත් ඉපැරණි සේදමාවත දෙපැත්තේ තියෙන ගරාවටුණු ගම්මාන, විශේෂ නැවතුම් සලකනු කරපු ගල් කණු, කාන්තාරයේ පුරාම විසිරී තියෙන බලකොටු විතරයි. ඉතින් 2013 වර්ෂයේදී ජයිසල්මේර් ඇතුළුව කඳුකුල රාජස්ථානයේ බලකොටු 6ක් යුනෙස්කෝ ලෝක උරුමයක් විදිහට නම් කරලා තියෙනවා. හැම වර්ෂයකම වගේ නොවැම්බර් පෙබරවාරි කියන කාල සීමාවේදී ලක්ෂ 6ක් විතර සංචාරකයන් මේ බලකොටු බලන්න එනවා. මේ ජයිසල්මේර් බලකොටුව වරක් දියුණුවේ හිමිපැත්තරම ගිහින් ආයෙ වරක් විනාශයටම ඇද වැටුණ උනත් අදටත් මේ බලකොටුව ජීවයේ පිරුණු සොඳුරු තැනක් වෙනවා. ඉතින් මේ වගේ තවත් ලෝකයේ ගැන නොදන්න දේවල් දැනගන්න සොන දැනුම YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. තාමත් ඔයාලා අපිව subscribe කරලා නැත්තම් දැනුම subscribe කරලා සොන දැනුම YouTube channel එකත් එක්ක එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.